සදිත්ත සහ අනුරට වෙන්න යන දෙයක්. සමගි ජනවල වේගයට සාමාජිකයන් ලක්ෂ 20ක් දින 10ක පමණ කාලයක් ඇතුළත බඳවා ගන්නා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. හැම ඡන්ද කොට්ටාසයකම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා. මිනිස්සු ගෙවල්වලට ගියාම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පක්ෂයකට බැඳෙයිද? ඇත්තටම අපේ අදහස නම් කිසිම පක්ෂයකට ඒ විදිහට බැඳෙන්න ඕනේ නැහැ. තමන් කැමති නම් යම් වෙලාවක තම ඌමනාව මත පක්ෂයකට බැඳෙන එක වෙනම දෙයක්. මේ විදිහට ගේන් ගෙට ගිහිල්ලා පක්ෂවලට බඳවා ගන්නත් හොඳ නැහැ. ගේන් ගෙට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති හෝ අදහස් ප්‍රකාශ කරලා ජනතාවගේ සහාය ඉල්ලන එකේ ප්‍රශ්නයක් නැහැ. ගේන් ගෙට ගිහිල්ලා මිනිස්සු පක්ෂවලට බඳවා ගන්න එක අනියම් බලහත්කාරයක් බවටත් පත් වෙනවා. සමගි ජනබල වේගය දැන් කරන්න ඕනේ මිනිස්සු බඳවා ගන්න ගේන් ගෙට යන එක නෙවෙයි, තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවගේ සිත් තුළ තදින් තහවුරු වෙන විදිහට වැඩ කරන එකයි. එහෙම කරලා සාමාන්‍ය ජනයාගේ විශ්වාසය දිනා ගන්න එකයි. මේ වෙනකොට ජාතික ජනබල වේගය සාමාන්‍ය ජනයාගේ විශ්වාසය සෑහෙන මට්ටමකට දිනාගෙන තිබෙන බව පේනවා. සාමාන්‍ය මිනිස්සු ඒ කියන්නේ දෛනිකව කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන අය කියන දෙයක් තමයි මේ පාර අපි මාලිමාවට තියලා බලමු කියන කතාව. ත්‍රිරෝද රථ රියදුරන්, පෙදරේරුවන්, වඩුවන්, දීවරයන්, ට්‍රැක්ටර් රියදුරන්, නගර සභාවේ අපද්‍රව්‍ය ඉවත් කරන කම්කරුවන්, පොලේ වෙළෙන්දන්, සාරවිට කාර්යයන් ආදී අතිබහුතරයක් මේ වෙනකොට මාලිමාවේ හිත්වතුන් බවට පත් වී තිබෙන බව පේනවා. පසුගිය පළාත් පාලන මැතිවරණය කැඳ වූ අවස්ථාවේ ගම්වැසියන් ඉතා කුඩා බැනර් ඉල්ලුවා අපේ ගමත් මාලිමාවට කියලා. ඒ බැනර් තාම තියෙනවා. කිසි කෙනෙක් ඉවත් කරේ නැහැ. ජාතික ජනබල වේගයේ නැෂ්ටියට බැඳුණු කේඩරයන් ඇවිල්ලා ගහපු බැනර් නම් ඒවා කවුරු හෝ කපා දමන්නත් තිබුණා. හැබැයි ගමේ අය තමන්ගේ දෙවටේ එක්කෝ ලිඳ ළඟ නැත්තම් කඩපිලේ ගහපු බැනර් ඒ අයම ඉවත් කළොත් මිස වෙන කවුරුත් ඉවත් කරන්න එන්නේ නැහැ. ගමේ අයම ගහන බැනර් ඉවත් කරන්න කවුරු හරි පිටින් ආවොත් එහෙම ආපු අයට ගුටි කන්න වෙන බව කවුරුත් දන්නවා. මේකෙන් තේරෙන දේ තමයි හැම ගමකම මේ වතාවේ බැනර් ගහගත්තේ ගම් වැසියන් විසින්ම කියන එක. සාමාන්‍ය ජනයාගේ සහයෝගය ජාතික ජනබල වේගයට ලැබෙන බව ඒ කාරණය විසිනුත් සංඥා කරනවා. අනිත් පක්ෂවලට මෙහෙම සහයෝගයක් ලැබෙන බවක් පෙනුනේ නැහැ. සමගි ජනබල වේගයට මේ ජන සහයෝගය ගන්න වෙලා තියෙන්නේ ගේන් ගෙට ගිහින් පක්ෂයටත් බඳවාගෙන. ඒකයි තියෙන වෙනස. ඇත්තටම මිනිස්සු පක්ෂවලට බඳවාගෙන වැඩක් නැහැ. පක්ෂයේ සමාජිකත්වය ගන්න අය විසින් නෙවෙයි කිසිම අවස්ථාවක අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය තීරණය කරන්නේ. ඒ ජයග්‍රහණය හැම විටම තීරණය කරන්නේ පාවෙන ඡන්ද මගින්. රටේ බහුතරයක් පාවෙන ඡන්ද. එහෙම අය පක්ෂයකට බඳවා ගත්තත් වැඩක් නැහැ. මොකද ඔවුන් කොහොමටවත් ඒ කාරණේදී පාවෙමින් ඉන්නේ. ඡන්දය දෙන්නේ කාටද යන්න ඒ මොහොතේදී තීරණය කරනවා. ඒ නිසා දේශපාලන පක්ෂ කළ යුත්තේ මේ පාවෙන ඡන්ද ඒ මොහොතේ Taman කෙරෙහි දිනා ගැනීමයි. ඒකට දේශපාලන පක්ෂවලට තිරසාර වැඩසටහනක් අවශ්‍යයි. පාවෙන ඡන්ද දාරින් කරන්නේ අවසාන මොහොතේදී Taman ගේ හිතට වදින අපේක්ෂකයා තෝරා ගැනීමයි. මේක ජූනි 9 වෙනිදා 1 8 වෙනිදා නෙවෙයි. සටහන විමලනාත් විරත්න.